ආයුබෝවන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වුවහොත් රට යලිත් අර්බුදයක අගමැති කියයි බලයට පත්ව විගස ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වන තුරු සෑම පවුලකටම රුපියල් 20000ක් සජිත් කියයි ට්‍රම්ප්ගෙන් චීනයට බරපතල චෝදනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික ලංකාරාම විහාරස්ථානය සහ ඓතිහාසික ඉසුරුමුණිය විහාරස්ථානයන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික ලංකාරාම විහාරස්ථානයේ වෙත ගියා විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමියන් බැහැදුඩු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග සුහද පිරිසඳරක නිරත වුණා ගත වූ කෙටි කාලය තුළ නිවැරදි දිශාවකට රට මෙහෙයවූ ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ සහ ජනතාවගේ විශ්වාසයට පාත්‍ර වී ඇතැයි එහිදී උන්වහන්සේ සඳහන් කළා जनाधिपति गोटाबे राजपक्ष महता आशीर्वाद पलकल पूज्य दामज्योति हिम्यान सिहिवटने तिलिन्याक जनाधिपति वरावित पिलिगान्वुन रेबुआ ලංකාරාම ඓතිහාසික චෛත්‍ය රාජනන් වහන්සේ වැඳ පුදාගත් ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත් වල නිරත වුණා විහාරස්ථානයේ පැමිණ සිටි ජනතාවද ජනාධිපතිවරයාගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් එක්කිරීමටද කටයුතු කළා මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ඉසුරුමුණිය විහාරස්ථානයේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා ජනාධිපතිවරයා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා එහිදී විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් ග්‍රන්ථ කිහිපයක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා විහාරස්ථානයේ වැඳ පුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාර පරිශ්‍රයේ ඇති ඓතිහාසික කෞතුකාකාරය පොකුණු සහ විහාර පරිශ්‍රයේ නැරඹීම සිදු කළා. ඉසුරුමුණිය රජමහා විහාරයේ වෙත පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා සුහද පිරිසඳරක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට ගිනියම් සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑකල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මේ මැතිවරණයේ ජයග්‍රහණය වෘත්ව මාගෙණීම ඉතාම වැදගත්. මේ සංවර්ධනය ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න. බුලද අපි දැක්කා ජනාධිපතිවරයා එක පක්ෂයක ඉන්නකොට විපක්ෂය ආණ්ඩුපක්ෂයේ අගමැතිවරයා වෙනත් පක්ෂයක આવුත් අවදාකත් වෙනක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ නේද? රණ්ඩුවේ වී ඉන්න පුළුවන්. පෞගේ යුගයේ අතුන තත්ත්වය අපි දැක්කා. එදා ජනාධිපතිවරයා පක්ෂයක හිටියා රනිල් වික්‍රමසිංහ අනිත් පැත්තේ හිටියා. අගමැති වෙලා රනිල් කියන දේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන දේ රනිල් කරන්නේ නැහැ. මේ ගැටුම නිසා කවුද කුටි ගැහුවේ? අවසානයේ අවාසිය වුණේ මේ රටේ ජනතාව. ඒක නිසා අද පිසිජලු දින ආයතන වෙලා තියෙනවා. සම්දානිය අවශ්‍යයි. සියලු දේශපාලන පක්ෂ වමෙන් පක්ෂ ශ්‍රී ලංකා අදහස් පක්ෂය තුනුව අපි සියලු දින ආයතන වෙනමුණක් අදලා අද තරඟ බිමට වැහැලා තියෙනවා. මේ තරඟ බිම ජයග්‍රහණය කරවීම මේ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම. ජනාධිපතිවරයාගේ ඈත් ශක්තිමත් කළා ඒ මාගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරවන්න සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා.
යහපාලන රජය ගොඩනගා තිබූ ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් නාටුව විසින් දියාරු කිරීමේ උත්සාහයක නිරත වන බව හිටපු අක්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අදහස් පළ කරමින් මැතිවරණයක් ගෙනියන්න අද තියෙනවා මැතිවර කොමිසම. හිටපු ජනාධිපතිට කියනවා නෑ ඔයාට මේ රැස්වීම කතා කරන්න බෑ. වෙන තැනකට යන්න. මැතිවරණය ගෙනියන ගැන නියෝග දෙනවා. පොලිස් කොමිසමක් තිබුණා. පොලිසිය පාලනය කරා. තමන් කැමති අය දාන්න බෑ දේශපාලනට යටත් කෙරුවේ නෑ පොලිසිය. පොලිසිය වැඩ කරා. පාස්කුරිත බෝම්බෙන් පස්සේ එදා රෑ වෙනක පළවෙනි කට්ටිය අල්ලගත්තා. රාජ්‍ය සේවය ඒ වගේම දේශපාලන බලපෑම් වලින් ආරක්ෂා කරා. ඒකට ඒ බලපෑම් ඇති එන්න ඉඩ දුන්නේ නෑ. අපි ඒ නිසා දැන් ඒව ආරක්ෂා කරගෙන යන්නේ. ඒත් අදට විශාල තර්ජනයක් මේ පොහොට්ටුවෙන් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට බනින හැටි, මැතිවරණ කොමසාරිස්ට බනිනවා, හූල් මහත්තයාට බනිනවා. ප්‍රසිද්ධියේ බොරු චෝදනා අරගෙන. ඇයි මේකට බලපෑම් කරන්නේ? ඡන්දේ මේ විදියට තියන්න. ඡන්දේ මේක දවසේ තියන්න. ජූනි මාසේ ඡන්දේ තියන්න ඕනේ උනේ. මොකද දැන් ආර්ථිකය කඩාවැටෙන නිසා. බලයට පත් වූ විගස ආර්ථිකය යථාතත්වයට පත්වන තුරු සෑම පවුලකටම රුපියල් 20,000ක් ලබා දීමට කටයුතු කරන බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. ඒ කොට්ටේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් බලය ලැබුණාම වැඩ කරන්න අමාරුවක් නැහැ. බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ජනතා යෝජනා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. නමුත් සමගිය ජනබලවේගයේ විශේෂත්වය වන්නේ බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි අපේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. වර්තමාන රජය වැඩවැරි ආණ්ඩුව. වැඩවැරි නිසා කෙටි කාලීන දේශපාලනික ජනප්‍රියත්වයට මොකද කරන්නේ? ජාති වේදේ කියන පිදුරු ගොඩට ගිනි කූර පුත්තු කරා. එතකොට මැතිවරණ ක්‍රියාත්මක වෙන්නේ සංවර්ධනයේ පදනම් කරගෙන නෙවෙයි, සේවයේ පදනම් කරගෙන නෙවෙයි, ජනතාවට ආර්ථික ශක්තිය ලබා දීමේ පදනමින් නෙවෙයි. ඡන්ද සහ ජනප්‍රියතාවයේ තීන්දුව වෙන්නේ තමන් මොන ජාතියේද? අර සෙසු ජාතීන් ටික ජාති ભેදෙට ලක් කරලා තලලා පෙරලා පොඩි කරලා දේශපාලන වාසි ලබා ගන්නා යුගයක් මේ වර්තමාන රජයේ නිර්මාණය කළා. රට තුල සැබෑ වෙනසක් අවශ්‍යයි. සමගි ජනබලවේගයේ අපි යෝජනා කරනවා ආණ්ඩු බලය පිහිටුවුවහම ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකම් රටේ හැම පවුලකටම රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වෙනත් දේශපාලන පක්ෂ සඳහා සහයෝගය ලබා දුන් පිරිස් අද ආණ්ඩුව පිළිබඳ පැහැදීමකින් සිටින බව හිටපු රාජ්‍ය මාතේ රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අලියට කතරේ ගහපු, මාලිමාවට කතරේ ගහපු බහුතර ජනතාවක් බලනවා අපට ජීවිත දාණය දෙවරක් දුන්නා. එදා අයියා ජනාධිපති මල්ලි ආරක්ෂක ලේකම්. ඒ පළවෙනි ජීවිත දාණය දුන්නා යුද්ධයෙන් අපිව බේරගෙන. දෙවෙනි ජීවිත දාණය දුන්නා අයියා අගමැති වෙනකොට මල්ලි ජනාධිපති බවට පත් වුණා. රුපියල් 5000කුත් අතරම ගිහින් දුන්නා අපේ මන්ත්‍රීවරු 5000 10000යි කෑලි දෙකක් දුන්නා. ඉතින් ඒවත් කල්පනා කරමු. අපේ ජනාධිපතිතුමා මහ බැංකුව ඇහැට බොහොම හොඳට පැහැදිලි කරලා දුන්නම නායක හමුදුනේ දැන් මහ බැංකුව වැඩ. රැටත් වැඩ දැන්. දවල්ටත් වැඩ කරපු මහ බැංකුව රැටත් වැඩ කිරීම ගැන අපට සතුටු වෙන්න පුළුවන්. ඉන්දුචීන දේශ සීමා අර්බුදයට ඍජුවම වගකීවුතේ චීනයේ බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා. ලඩාක්ේ චීන හමුදා සෙබළුන් සමග ඇති වූ ගැටුමින් ඉන්දියා හමුදා සමාජිකයින් 20 දෙනෙකු මිය යාමත් සමග මෙවැනි විට ඉන්දියාව තුළ චීනය පිළිබඳව දැඩි විරෝධයක් ගොඩනැගී තිබෙනවා. දවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉන්දුචීන අර්බුදය විසඳීම සඳහා තමා මැදිහත් වීමට සූදානම් බවයි. දෙරටේ නායකයන් අතර සාකච්ඡා කරමින් අර්බුදය සමතයකට පත් කිරීමට තමන් වෑයම් කරන බවද වැඩිදුරටත් ඩොනල්ඩ් ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළා. හිමාල දේශ සීමාවේදී ඉන්දියා චීන සිබලුන් අතර හටගත් ගැටුමින් චීන සිබලුන් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එත් සම්කින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වෙනවා. ජලිතම වූ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සම්කින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.